මගුල් මහ විහාරය යනු ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල පිහිටි පුරාණ බෞද්ධ විහාරස්ථානයකි. මේ විහාරස්ථානයේ පිහිටා තිබෙන්නේ ලාහුගල ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමේ සියඹලාණ්ඩුව නගරයෙන් කිලෝමීටර 22ක් ඈතින් සහ පොතුවිල් නගරයට කිලෝමීටර 11ක් පමණ දුරිනි. ලාහුගල පුරාණ ශ්‍රී ලංකාවේ රෝහණා රාජධානී කොටසක් වියද මගුල් මහ විහාරයේ නටබුන් නැගෙනහිර පළාතේ ප්‍රධාන සංචාරක ආකර්ෂණයන්ගෙන් එකකි. මේ විහාරස්ථානය රටේ පුරාවිද්‍යාත්මකව ආරක්ෂිත ස්මාරකයකි. මගුල් මහ විහාරයේ ඉතිහාසය පුරාණ ශ්‍රී ලංකාවේ රුහුණ රාජධානී පාලනය කළ කාවන්තිස්ස රජුගේ කාලයට අයත් විය හැකිය. ක්‍රිස්තුපූර්ව 2 සියවසේදී රජතුමා මේ විහාරස්ථානය ඉදිකර ඇති බවට සාධක ඇත. ඔහු කෙලණිතිස්ස රජුගේ දියණිය වන විහාරමහාදේවි කුමරිය සමග විවාහ වූ ස්ථානය මේ ලෙස හැඳින්වේ. වෙනත් ආරංචි මාර්ගවලින් කියා සිටින්නේ ධාතුසේන රජු මෙම දේවමාලිගාව ඉදිකර ඇති අතර තවත් බොහෝ රජවරු ශතවර්ෂ ගණනාවකට පසුව එය ප්‍රතිසංස්කරණය කළ බවයි. මෙම දේවමාලිගාවේ භූමියේ ගල් ශිලාලේඛනයක් 14 සියවස දක්වා දිවෙන අතර ඒ පසුකාලීන දර්ශනයට අනුබල ලබා දෙයි. පුරාවෘත්තේ විහාරමහාදේවි පවසන පරිදි අහිංසක භික්ෂුවකට දඬුවම් කිරීම සම්බන්ධයෙන් රජු කෙරෙහි කෝපයට පත් දෙවිවරුන් සතුටු කිරීම සඳහා කැලණිතිස්ස රජුගේ දියණිය ස්වේච්ඡාවෙන් මොහොතට පූජා කිරීමට ඉදිරිපත් විය. කුමරිය සුරක්ෂිතව සාගර රළ හරහා ගෙන ගොස් පොතුවිල් මුහුදු මහා විහාරයේ අසල ස්ථානයකට ගොඩ බැස්සේය. එහිදී කාවන්තිස්ස රජු සහ කුමරිය අතර ගැටුමක් ඇති වූ අතර පසුවෙම ගැටුම ඔවුන්ගේ විවාහයට හේතු විය. පුරාවෘත්තයට අනුව විවාහ උත්සවයේ ලාහුගල මගුල් මහා විහාරයේ පරිශ්‍රයේදී පවත්වන ලද අතර පසුව රජතුමා විසින් මෙම දේව මාලිගාව ඉදිකර ඇත්තේ සුබ සිදුවීම් සැමරීම සඳහාය. විවාහ උත්සවයේ පැවැත්වූ මගුල් මහා විහාරයේ අත්තිවාරම තවමත් පන්සල් භූමියේ දැකගත හැකිය. මාගුල් යන ස්වදේශික සිංහල භාෂාවේ කියවෙන වචනයක්. මගුල් මහා විහාරය ස්ථාපිත කිරීමෙන් පසු රජවරුන් කිහිප දෙනෙකු විසින් ප්‍රතිසංස්කරණය කර ඇත. 14 ශතවර්ෂයේ ශිලාලේඛනකින් විහාරස්ථානය පිහිටා ඇති අතර මෙම විහාරස්ථානයට අක්කර ගණනාවක් ඉඩම් ප්‍රතිසංස්කරණය කළ පරිත්‍යාගල ගම්පල 4 බුවනක බාහු රජුගේ බිරිඳ වන විහාරමහාදේවි සහ ගම්පල 5 පරාක්‍රම බාහු යන රජින ගැනද හෙළුවේ. මගුල් මහා විහාරය මෙම ශිලාලේඛනයේ රුහුණු මහා විහාරය ලෙස කොටා ඇත. තවත් සමහර මූලාශ්‍රවලට හෙළිවන්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ දේශනාවලට සවන් දීමෙන් පසුව මෙම විහාරස්ථානය ඉදිකර ඇති බවයි. ඉතිහාසයේ යම් අවධියක භික්ෂුන් වහන්සේලා 12,000ක් පමණ වාසය කළ බවට අනුමාන කෙරේ. ඒ පුරාණ විහාරස්ථානයේ විශාලත්වයට හේතුවේ වර්තමානයේ පුරාණ විහාරස්ථානයේ නටබුන් සැලකිය යුතු ප්‍රමාණයක් එම ස්ථානයේ දැකිය හැකිය. රූප මන්දිරය, බෝධි වෘක්ෂය සහ ස්තූපය යන සියල්ල හොඳ සංරක්ෂණයක පවතී. ප්‍රධාන ගේට්ටුව සියලු ගොඩනැගිලි වටා නන් ලෙස ඉදිකර ඇති පවුරක් සහ එහි දොරටුවේ අසාමාන්‍ය සඳකඩ පානක් සහිත කුඩා දේවස්ථානයක නටබුන් අද භූමියේ දැකගත හැකි ව්‍යුහයන් කීපයකි. මෙම සඳකඩ පහන මත සිටින අලියතුන්ගේ පිටේ අසරුවන් සිටින අතර අනෙක් සියලුම ශ්‍රී ලාංකික සඳකඩ පහනවල නොපෙනෙන දෙයක් එහි තිබේ. ලාහුගල් මගුල් මහා විහාරයේ ස්තූපය ඉහළ ටෙරස් මත ඉදිකර ඇති අතර එයට පියගැට පෙළ 3ක් ඇත. මෙම පඩිපෙළ මුදුනේ විශාල සිංහ භාරකරුවන්ගේ රූප ඇත. මගුල් මහා විහාරයට පිවිසීමට භාවිත කරන මුහුදු මාර්ගය නෙළුම් පිරවූ ජලාශය කරහා පිහිටා ඇති අතර එය මුළු විහාර සංකීර්ණයම වටා ඇත. මුළු විහාර සංකීර්ණයම අක්කර 10,000ක පමණ භූමි ප්‍රදේශයක පැතිරී ඇති අතර සඳකඩ පහන ආරාමය, බෝමලෝ ස්තූප, පොකුණෝ ආදී නටබුන් විසිරී ඇත. මේ සහ ලාහුගලෙහි අනෙකුත් නටබුන් සියල්ලම මුවන් දිවියන් සහ ශ්‍රී ලංකාවේ ආවෙනික පක්ෂීන් වැනි සතුන් සඳහා වැදගත් වාසස්ථානයක් වන ලාහුගල ජාතික වනෝද්‍යානයේ වනාන්තරවලින් වටවී ඇත.